ගෞරවනීය ස්වාමීන් වහන්ස, පූජකතුමනි, දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි, දසක කීපයක් තිස්සේ අප නැඟූ හඬට සෙමෙන් සෙමෙන් නමුත් තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනු. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වන්නේ නම් පමණක් බව අප දැඩිව විශ්වාස කරනවා. එනිසා මේ ජයග්‍රහණ අයිතිය අපේ රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමැතියි. අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා විවිධ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින් අලුත් අත්දැක බැලීමකට බිය නොවී අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සවිශාල අධිස්ථානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ත ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැන්වීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි. මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගෙන පොහොසත් රටත් ඔවුන් වෙනුවෙන් කරන ලද ගෞරවයක් ලෙස මා දකිනවා. මේ රට ගොඩනැගීමේ කාර්යභාරයේ සහමික ප්‍රයත්නයක් එලෙස ඉටු කිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාමත් දක්ෂ කණ්ඩායමක් අප සතු ඉන්නවා. ඒ සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා. සෑම ශාස්ත්‍රයකටම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකයේ ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප දැඩිව විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගු කාලන හා මධ්‍ය කාලන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අපි කටයුතු කරනවා. අප අපේක්ෂා කරන වෙනස සඳහා සැලක යුතු කාලයක් තුළ පියවර රැසක් ගැනීමට තිබෙනවා. ඒත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩනැන්වීමෙන් පමණයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීර්ණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිවගත කරන වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අදාළ ණය පාර්ශ්වමව සාකච්ඡා කර ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර අදාළ ණය සහන ලබා ගැනීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා මේ රටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබාගත හැකි බවට අප විශ්වාස කරනවා. ඒ සහයෝගය තුළින් අපට සාමූහික ජයග්‍රහණ කළ හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. අපට බලය ලබා දීමේදී මහජනතාව තුළ තදින් මුල්බැසක සංකල්පයක් වූයේ වෙනසක් ඇති කිරීමයි. මෙතුළින් වෙනසක් කියන්නේ මෙරට පුරවැසි අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතාවෙන් ඔප්පු කර තිබෙනවා. මෙරට සියලු ආකාරයේ මැතිවරණ සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුන එකම මැතිවරණ ලෙස පැවති ජනාධිපතිවරණ ඉතිහාසගත කිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. මෙරට ජනතාව අප කෙරෙහි තිබු විශ්වාසය සනාථ කිරීමක් ඒ තුලින් සිද්ධ වෙනවා. මෙම තත්ත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි. දේශපාලනයේ බලය ලබා ගැනීම වෙනුවෙන් සංවිධාන වීම සහ ඒ වෙනුවෙන් උපාය මාර්ග ගැනීමට ඕනෑම කෙනෙකුට තිබෙන අයිතිය. දේශපාලනය කරන වෙලාවට දේශපාලනය කිරීමත් රට ගොඩනැගීම උදෙසා කටයුතු කළ වෙලාවට ඒ වෙනුවෙන් සාමික ඉක්මීම වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය අපි ලබා දෙන්න සූදානම්. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, මැලේ වේවා, මේ සියලු දෙනාටම අප ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අභිමානෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වන තුරු මේ රට අසමත් වෙනව හැර සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය ආර්ථික දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අප කිසිසේත්ම මැලිවන්නේ නැහැ. තමන්ගේ ජාතිය, ආගම, පන්තිය, කුලය අනුව මේ රට වෙන්වන යුගයේ සහමුලින්ම අවසන් කර විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා. මේ රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් අපි නිර්මාණය කරනවා. ඕනෑම රටකට අපි ගිය විට ගුවන් තුටුපළ ස්වභාවයෙන්ම රටගෙන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්. ඒ පිළිවෙල මිනිසුන්ගේ හැදියාව, ක්‍රියාකාරීත්වේ, හැසිරීම රටාව මේ ආදී සියල්ල තුළින් ගම්මිවන්නේ ඒ රටේ ස්වභාවය. ඉන් ඔබට පරිසරයේ පිරිසිදු බව,
පාරවල්ල වහනයන ආකාරය, වැඩිහිටියන සලකනාකාරය, ආගන්තුක සත්කාර, ඒ වගේම සත්තුන්ට සලකනාකාරය පවා එමගින් සනාථ කරගන්න පුළුවන්. අපේ රටේ ප්‍රතිරූපයත් ඒ ආකාරයෙන් පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩනැන්වීමට අප සැලසුම් සකස් කර අවසන්. මේ රටේ විදේශ ගමන් බලපත්‍රයට ලෝකේ ගරු කරන තත්ත්වයකට රට ගොඩනන්වන්නට අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට මම ශ්‍රී ලාංකිකයෙක් කියලා අභිමාණයෙන් කියන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි. මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක් කියලා මේ රටේ ජනතාවට හිතෙන තැනට මේ රටපත් කරන්න අවශ්‍යයි. ඊට ඔබේ සාමික දායකත්වය අවශ්‍යයි. සියලු පුරවැසියන් සමාජ සාධාරණ තේමීවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහිත ලෙස දායක වෙනවා. අප සියලු දෙනා එකට එක්ව විවිධත්වයන් දරා ගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු. ඉසුති, තෙරුවන් සරණයි, දේවි පීඨයි, අයිබෝන්.